නමුතස්ස භගවෙතු අරහතු සම්මා සංබුත්දස් නමුතස්ස භගවෙතු අරහතෝ සම්මාසංබුදස් නමෝතස්ස භගවතු අරහතෝ සම්මාසංබුදසස කාර්මික පිණතුනි මේ පිණිතුන් සූදානන් වන්නේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. ප්‍රතමේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහමින් බිදක් ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ ජීවිතයට ලබාගත හැකි දේපිළිබඳව අපි කල්පනා කරන්නටෝ. ලෞතුරා බුදුරජාන් වහන්සේගේ දහමට අනුකූලෝ ජීවත්තෙන මිනිස්සුන්ට කවදාහරි දෞස්සක ජීවිතයේ ජයගාන්ට පුළුවන් කියලා අපි දන්නෝ. ඒ දන්නේ පිනතුනි ලොෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ සෑම පුද්ජලයකුටම තමන්ට ආවේනික වූ ගුණ දහම් වලට අනුව ජීවත් වෙන්න කියලා. තව කෙනෙකුට කරදරයක් නොවන තවත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවෙන, තමන්ටද කරදරයක් නොවන රටත කරදරයක් නොවෙන මනුස්සේෙක් බවට පරිවර්තනය වෙන්න කියල තමයි ඒ දහම තුළ තියෙන්නේ. ඒග නිසා ලෝතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන දහම සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතයට විශාල දේවල්, එක කරගන්නට පුළුවන් ඒවාගේම තමන්ගේ ජීවිතයේ කඩවතුලුත් තැන් වසා ගැනීමට සහ පිළිසකර කර ගැනීමට පුළුව.මං එහෙමකි වේ ගොඩාක්මනස්සු නොඒ කරදර විහින් ඇති කරගන්නවා ඒවාට පිළියම් හවාගන්න පුළුවන්. ඒවාගේම පෞකාරකම නැතිකර ගැනීම සඳහත් පිළියම් හවාගන්නට පුළුවන් එම නිසා පිනතුනී තුරා බදුරජාන් වහන්සේගේ දහම තරං උතුන් දහමක් ලෝකයේ කොහෙවත්වා ගැන් අමාරුයි තම තමන්ත ජීවිතය හොඳින් පවත්වාගෙන යාමට පුළුවන්. මම පුංචි කතාවක් දේශනා කරනමිටයි බලාපොරොත්තුකරන්නේ පුංචි කතාවක්ක වුවට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කතාව අපි කාටත් ආදර්ශයක්ව නිසා. හන්සේ පනස් ජාතක පොතේ තියන මේ කතාව පිනතුනි අපිට අපේ ජීවිතයේ දකින ඒවාගේ පේන තියන ඇහෙන කතාවලින් එකක් වෙන්නක් පුළුවන්. ඒ තරන් අපිට සමීප සම්බන්තාවයක් තියනට පුළුව. පිනතුනි බර්ණැස්නුවර රජකම් කළ බ්‍රහ්මදත්ත රැත්තුමා රජකම් කරන කාලේ ඒ රැජතුමාගේ අග්‍ර බිසවුන් වහන්සේට ලස්සන පුදුමාරවරු හදනෙක් කිටිය. මේ පුද්කුමාරවරු හදදනා හොඳට හදාවඩාගෙන ජීවිතයේ කවදාහළ දෞස්සක මේ රාජ්‍යයන් භාරදීල ඒවාගේම ගෙවල් රාජ මාලිගාවන් බාරදීල රටවැට්ිත්සියන්ට සෙතක් සාාන්තියක් කරන කල්පනාවෙන් තමයි රජ්තුමාත් විසවඋන්වහන් සිත්තිිටි. මේ දරුව එන්නට එන්නට උස් මහත්යෙන්න්නෙට පටන්ගත්ත හලවෙනි කුමාරයා ඇතුළව නිත්කුමාරුවරු හයිදනම ලක්ස්සලට හෙදල් ට ගත. ඔවුන්ගේ තරුණ වයිසට එනකොට කඩු සල්ප දනුසිල්පස්සි, ආදී සියලු ශාස්්‍රයන් ඉගනගන්නට වුණා. මේ ශාස්ත්‍රයන් නිගනගන්න මේ ආදරණීය පුදකුමාරවරු හද දෙෙන හැි දැඩි සිරුරුතිර ඉතාම දැකුම්කලු ඒවාගේ මොහොඳ ලක්ස්සන පුදකුමාරරු හදෙනෙක් වුණා. හදදනාව හදා වඩා ගත්ත මව් බිසව ඒම නැත්තං බ්‍රක්්මධත්රඇත්තුමාගේ අග්‍ර බිසට සතුටක්තිෙවුණ අනේ මගේ හොට ඉන්ඩෝන මගේ දරුව හොඳට මෙෝ රැකබලාගන්නටඕන කවදා හරි දෞස්සක රජකම් කරන්නට ඕන කියලා. එහෙම තීල පින්නතුනි ද යිතුමා උඩුමහන් තලේ සිරි මතුරු කවුල්ලකින් බලාාගෙන ඉටිය පාරදිහා බලාගෙන ඉන්නකොට අස්සයෝ හදදනෙක්ගේ පිටවුඩ නගර අර කුමාරවරු හදද රාජ මාලිග උදිහා ටේමිං සිටිය. යිතුමාමික දැක්කා පවෙනි කුමාරයා අඇතුරු කුමාරවරු හදෙනවා හරිම ලක්ෂලයි. රු සාමාන්‍යෙන් අපි කියන්නේ ඕන. පුරුෂයක්ගේ පුරුෂ ලක්ෂණ තියෙනවා. අන්නේ පුරුෂ ලක්ෂණ වලින් එබි ලස්සන පුරුෂයන් ඇටියන මේ තරුණය ටික හිටිය. මේ තරුණ පුදකුමාරවරු දිහාය එන දිහා බලාගෙනට රැත්තුමා කල්පනාකට වැටවා.ඒ කල්පනාව තමයි කවදහරි දවස්සක මේ තරුණ ළමයි උත්මහත් තෙල තරුණයම් බවට පත්වෙලා ඉගෙන කියාගෙන. හඩිතැටි සිරුරු තියෙන මේ දරු සේනාවන් හදාගෙන මෝ ගාතනය කල්ලා කවධාරිමික රාජ්‍ය පැහැරගැනී. කවදාහරි රාජ්‍යය පැහැරගැනී කළලා බයක්ඇතු වනා බ්‍රහ් දත්තර ඇතුමාට. ඇතුමා එහෙම බයවෙලා දවසත් දේවයට කතා කළ අග්‍රබිසවට කතා ක කිව්වා දැන් අපේ දරු උස්මහත්වෙලා ඉන්නේ. අපේ දරුවන්ට දැන් යමක්කමක් කරට පුළුවන් අපේ දරුූ උස්මහත්වෙලා ඔුන් ඉතාම ලස්සට හැදී වැඩී තියෙන්. තරුණයන් බවට පත්වෙලා තියෙනවා. ඒගසාම කැමති නැහැ. මේ තරුණයන් මේ මාලිගාවත් තුලෙ හිරකරගෙනන්නේ. මේ තරුණයන් මේ මාලිගාවෙන් පිටත්ේ අන්්ඩෝන්. ලෝකෙ වෙනදේවල් බලන්ඩෝ බල්ල කෝකෝහැරි ජීවත්තයෙන්ට න තැන්තඇංගල් ජීවත්වෙලා කවදා හරි දවසක ම මැරුණ කියලා දැනගත්ත දවසට මේ තරුණෝ ආවට කමක් නෑ. එතකං ඔවුන් පිටි ඕොනන් කෙලා රජතුමා කිව්වා. අග්‍රවිස්ු විල්ලලා සිටිය හෙම කරන්නට එපා දරුවන්ට මාලිගාව තුල රැඳී ඉඩ දෙන්නෙ කෙල නොත්තේක ප්‍රතික්ෂේපවුණා. දරුවන්ට අනගැහව දරුව අද්‍යනාටක අනගහල කිව්වා ඔබලා කරුණා කල්ලා යන්ටෝන යන්න. ගිල්ල ඔබල කොහෙකෝ ඇරි ජීවත්ය. ජීවත්වෙලා කවදදාහ රි දස්කම මරන කෙලා ර ල. බල ඇවිදිල්ලමි රාජ්‍යය බාර්ගන් රාජ්‍ය බාරඇරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. එතිෙක්ක ඔබලම මේ මාලිගාවට එන්නපා අන්න පිය රජතුමා අනකරනවා එහම. රැත්තුමාගේ යන එක පිළිපදිින්ට නැත්තවම් මරණයට පත් කරන්න පුුවන්. ඒක නිසා පුදකුමාරවරු හතර දෙන හත් දෙෙන තැන් ගැන්ට පිටත් වන. සේරුම අවශ්‍යි දේවල් අරගෙන් මේ කුමාරවරුන්ගේ ආදරණය බිරිින්දෑවරු තරුට බිරිින්දෑවරද. එක් කරගෙන ජන්ටකිය සේරුම කට්ටිය මෙහෙම යනකොට මේ දැං අර කුමාරුවරු හදදනත් ඒවාගේම කුමාරියෝ හද ගමන් කළුන දර්ම රාත්‍රී ගමන් කල්ලා එලිවෙනකං ගමන් කලා විඩාම නිවාගරන නතරුණා ටික වෙලා ආපවු ගමන් කලා කීල්ලවුන් කාන්තාරකට වැටරු. කාන්තාරට වැටිල කාන්තාාරෙන් එකඩවෙන්න හිතාගෙන කාන්තාාර එහ පැත්තට යන්න හිතාගෙන න් ගමන් කරන විඩාවෙේට් දැනුවා අස්සයෝ මග මැල්ල ගියහ. වතුරගෙනප අප ඉවර වුණා කෑමබීම මමුකුත් තිබුන් නැහැ ඔවුන්ට දැ ජීවත්වෙන්න විදිහක්නේ. අන්මේදා අ කුමාරෝරු හදදෙන එක වුණම්. දෙැ කරඩ දෙයක්න අපි මේ මහා කාන්තාාර අතර මංගලා ඉන්නේ අපිට අන්ට දහා වක්නේ අපිට කන්න බොන්්ඩනෑ තව දවසක් අපි ගමංගලොත් අපි මරන මරණයට පත්තේ අහනවා අර වැඩි මහල් කුමාරයාඒම් මොකදද අපි කරඩුවන් කරන්ට තියන එක දෙයාය. අපි සියලු දෙනමකතු වෙලා ඒ බිරිින්දඇවරු ආහාරිටි ගතු යුතු. ඉස්සෙල්ලාම බාලම සොයවුරාගේ බිරිද මරණයට පත් කරන්ටෝන්. මරණයට පත් කල්ලා ඒ බිරිනිදගේ කොටස් කාදවන්ටෝන්. එකනෙකා බෙදා ගන්තෝන් අනෙදා තීරණය ස්තීරවුණ මහා කාන්තාාරි මැද්දේ බාල මලනුවන්ගේ බිහිනිද මරණයට පත් කලා. පත් කල්ලයි මස් කොට බෙදාගත්ත එකන එකාද. බෙදාගෙන කොටස් කීපයක් අ වැඩිහිට තරුණ අ සියලු දරුවවාගේ අර කුමාරවරුන්ගේ වැඩි මහල් එක්කෙනාට කොටස් කීපයක් ලැබුණා. ඒ බිනිිදට ඔහුටයි. මේ විදියට දෙනි දවස්ේදී ඊළඟ දවස්යේදර දෙවනික්ෙනගේ බිරිந்த மරණයට පත් කලා ප තුංගෙන පස්ේ හතරවෙෙනක්ෙන පස්නිෙන හයවැනික්ත් මැරුව අ රාත්‍රී හවැනිෙන මරපු දවස රාත්‍ර පලවෙනි குමාறයාගේ බිරිந்த කුමාරයට මෙහෙම කියන. ස්වාමීනේ හේටමාව මරයිකි. අද කරන දෙයක් කරන්ටෝ. ඒගනිසා කරුණා කරලොමොකක් හරි තීරණයක් ගම්ම අපි මටන මැරෙන්ට අමාරුයි කියලා කිව්වා. කියනගොට අර පලවෙනි කුමාරයා තමන්ට දින හතේම ලැබුණු මස් කොටස අරන්තියල තිබුණා තමන්ගේ බිරිඳ බේරගන්ටෝ නිසා ඊට පහුගෙන්ද තමන්ගේ බිරිඳද මැරුවන. අර මස්කොට ස්කේපයේ තමන්ගේ සහෝදරුවරුුව අතර බෙදල දුන්න. බෙදලදීලා ඔහුගේ බිරිඳගේ ජීවිතයේ දෞසකට ගලෝ ගත්තා. දැන් අදදවස්සේ එහෙම ජීවත් වුණ එට දවස්සේ අනි වාර්රයම බිරිඳු මරන්ට වෙන. අඩදැ මේ බෝධි සත්ව ගුණෝපයට අර තරුණ ගුමාරයා මොකද කරකි. ඔබම මරන්න දෙනෑ. අද රෑම අපපි දෙන්න මෙහි පිටත් වෙෙලාෑ. රාත්‍රීමේ කුමාරයා තමන්ගේ ආදරණය බිරිඳත් එෙක් කරගෙන යන්ටයනවා. කාන්තාාරයේ ගමන කෙලවරක් නෑහැ. මහා රාත්‍රීවර වනකං වගේ ගමන් කළ එලිවුුණ එලිවුන හම අවුරස්මිය වැටමින් පැවතුුණ. තමන්ගේ බිරිනිිධත් එෙක් මේ විදියට යන්ට ගියා. බිරිඳත් එක්ක යන ගමනේදී බිරිදට හොඳටෝම පිපාසය හැු. රුණු ക මරයක් കල්පന කරනවා കොහිින්දදැങ වතුල්ටිකක් ഹයාග. ඔහු බිරිින්ද නවත්തල ගල්കුලක්ලග වතුරഹයාගෙන අಂටගිය. අවට බැලුව වතුරഹොයාගන්නදೆ. මේ කාන්തාරේകොහින්ද වතුර ಹොයාගන්නේ. අන්න හැම තැනම ඇවිදල ඇවිදල බැරිතනාව. ඇවිදිල ඇ බිරිඳගෙන් ඇതන മබට මත් අොතුරතු බහ දැන්නනොද ඕහ මට වතුර තිබායි පිපාස්සයි දිවගිලෙන්න වගේ. අන්න්‍යධාර තරුණ වැඩිමමාල් කුමාරයා මොකද කරන්නේ තමන්ගේ අතේ තිබුණු පිහි අරගෙන කැපුුව තමන්ගේ කුරහිසේ පැත්තක් කපලායන්ගෙන ලේ තමන්ගේ බෙරිඳෙට බොන්න දුන්න මේ තරුණ බිරිඳ මේ ලේබීල තමන්ගේ කුසගින්නත් පිපාසයක් දෙකම නිවාගත්තා. අමාරුවෙන් මේ දෙදන දැන් ගමන් කරනු. ගමන් කරනුකට ඇත පේන්න තියෙනවා ලස්සන ගංගාවක් අන්න දෙදෙනටම හරම සතුටුයි ගස්වැැල් හැදිලා ොහොත් තුරු වදුළුවලින් පිරිලා ලස්වන ගඟාක් ගලාබසිනවා ඒ අඇසලට කිය. දෙදනෙන පලළමිය මිස්සල්ලා හොඳට වතුර බි්වා. බීලා කල්පනා කලා අර බෙනක වස්වාමීන මෙතනවයි නවතිීනන්න පුළුවන් හොදම තැන ලස්සන තැන. අපි මෙතන නතර වෙන්ටෝන. මෙත නතර වෙන්ටෝන කියලා ඔහු තමන්ගේ අර ඇය තමන්ගේ ස්වාම්පරෂයට කිේවා. ඔහු පිළිගත්තව අපි මේ ගඟා අසබෙඩ අසපුුවක්තනාග. ලස්සන අසපපුුවක් තැනුවවා. ඔගේ මහන්සේ තනලා මේ අසපුේ දෙදෙනාම ජීවත්වනා සතුටි මේ වැඩිමහල් කුමාරයා හැමදා මුදේට පළවෙල නිලාගෙන ඉන්නයනෝ. පළවැල නිලාගෙන එන්න ගිහිල්ලා පලවෙල නිලාගෙන එන්නේ හවස්සලා. තමන්ගේ බිරිද ට අවශ්‍ය ප්‍රමාණි පළවෙල ටික නිලාගෙනඉන. ජීවත්වන කාටවත් කරදරයක් සතුටින් ජීවත්වන. ඉන්න අතරතුරේ පාන්ද්‍රම සබ්දයක් කැහෙනවා. අනේම ඔ බේරගන්න කෙලා මහා හයිියෙන් කෑගහන වනුස්සේ. එය ඒකම කෙදිරිගානු අඩනව. අර කුමාරය කල්ප්‍රනා කළ කාටහරි කරදරයක්. අන්නර කුමාරිකාවයි කුමාරයයි දෙදෙනම පැල්පති එලියට ඇවිල බැලුව කුමක්ද සිද්ධවෙන්න කෙ. ගගේ ඔරුවක මනුස්සේ ගහගෙනයනවා. ඒ මනුස්්‍යයාගේ අතපය අතරම නෑ අදදේකට කපල කකුල් දෙ කට් කපල කුමාරය කල්පනා කරනවා අහිංසක මනුස්සේ කකුල් කල අදදකට් කපල ගඟට පැන්න වේග දඟට පැනලාර ඔරුව ඇදගෙනනාව මෙ ගොටටට ඇදග නැවිදිල්ලා ඒ අතපයි නැති කොටාව බිමට ගත්තා ගත්තාමර කුමාරිකාව අර කුමාරයායට බයිනු මකද්දමි කරන බොරු වැඩේ මේ මනුස්යාට යන්න දෙන්න. මේ මනුස්ය හොරෙ මේ මනුස්්‍යයා ග්‍යාතපය හතර කපල තිය නේකයි. ඇහු කොයින්දන්න දෙන්නේ මම එන්නේ ආහවල් රාජ්‍යී දර අන් සොරකමක් කල් හු වෙලා රජතුමාමගේ අධ්‍යිකයි කකුල් දෙකයි කපල ජම්ම. ඒ නිසා තමයි මං මේ පාකර ලැව ඔරු. අන්නදාම. මාරයා කියනවා හරිකමක් නෑ ඔබට වෙදකං කරන්නම් ම. ඔබෝ බලාගන්නම් ඔබ බලාගන්නට පුළුවන්මට. අර කුමාරිකාවගේ අනේ අපි දෙන්න බොහොම අමාරුවේ පැල්පති ජීවත්වෙන්නේ. තවත් මේ අතපය නැති කොටෙක්ව මේ පැල්පත ඇතුල දාගෙනමුකට ජීවත්වෙන්නේ අපි. ඇයි එහෙම නුගේ කරදර අපි ගන්න ඒක නිසා කරුණා කල මොහුට්ට පාකර ලරින්න. කුමාරයක් බෑ වැහහිම කරට දෙට අමාාවරු. මෙම බෑක අද්දිම අර පුද්ජලයාව නතර කරගත්තා තමන්ගේ පැල්පතේ නතර කරගෙන් තික දවස්සක් ගත වුණා ඔහුගේ තුවා එන්ටෙන්න්ට් සස්වාතට හැරුුණා මේ හොර හොරාට ඇත්තිදැඩි වු උඳ ශරීරයක් තිබුණු සද්ධන්ත කලේ පුද්ජරයක් ඒකනසාර குමාර පාந்த பலවැලනිලාගෙනනும். பலවෙලනිලන්න ගිහාම அදා நරකයිකිව් කතයිකිවව குුණුවෙලාකිව්ව அ කොටාදහා පලාගෙනන්න කොට මේ කුමාරිකාාවට ඔහු පිළිබඳ වාදරයක් ඇත වුණ. அந்த ආදරය ප්‍රකාශ කලා කොටාද කල්පනා කලා ජීවිතේ කවදාවත් මේ වගේ කුමාරිකා වක් පට ලැබෙන්ල්ලිනෑ හඹුලේශම එක සිද්ධ වෙල්න්නේ. කොටාද කැමති වුණ. අන්න දෙදෙනාතර ආදර සම්බන්තායක් ඇති වුණ. මේ කිසි වක්්න දන්නාර කුමාරයා පළවෙල නෙලාගෙන ඒනො. පළවෙල නෙලාගෙන ඇවිදිල්ලා හැමදාමත් තමන්ගේ බිරිදට කොටාටත් තවශ කරන හැමදේම සැලකුව. කුමාර වද්දේ ගයාාම හවස්සනකං පළවැල හොයනෝ ඇයිදැ තුන් දෙෙනෙක්කන්නවා ගෙදර කෑමට ඒ තුන් දෙෙනටම කෑම්බීම දෙන්ටෝන් මෙම බොහම අමාරුවෙන් කාලෙ ගත කලා මන්න අතර තුරේ මේ දෙදෙන කල්පනා කරනවා දෙදන අදවසක් කතිකාවතකට වැටනා අපි දෙන්නට මෙහෙම ජීවත්තෙන්ට අමාරු ඒ ජීවත්තෙන් අමාරු මේ ස්වාම්පුරෂයා යනවා හවස්සටේනවා අපට නිදහසසි ඉදන නිදහසම කුත් කතා කරන්ට බැහැ. මට ඔබලගේ ඉන්න වෙලාවක්නෑ. ඕව කොයි වෙලාවෙේ ඉද්දන්නේ මානුස්‍යකත්ව කඩා වෙටෙනවා. ඒක නිසා නරකදාපී සුල්ල පදම කුමාරාව ගාතනය කල දෙම්මු. අන්නෙදා කල්පනා කරලා මේ කුමාරාව මරණයට පත් කරන්න හිතුව. මරණයට පත්කරන්න හිතලා කල්පනා කරනවා කුමක්ද ි කළ යුතේ. හටිකක් දුන්නු අහු ඒවි. එහම නැත්තං ඔහුගේ කඩු අර ඔ මරලදම ඒකත් තමාරුල් එහම් මොකදද කරන්න දැර බිනිද කියන හරිවන් කරන්න හොඳ දෙයක්. මටපුළුවන් යමක් කරහන්න මක මොහුට කියන්නම් මගේ උපක්‍රමේ ඔබත් අහගෙනන්න ඔහු ආවමන් කියන්න අන්නදා කුමාරය පලවැල නිලාගෙන හවසාව ගෙදර හැල්පතට අවට පස්සේ අර කමරිකා තාම දක්මස මමුහුණනංගිත්ව වාඩි ලයිට හිඩකොට චුල්ල පදම කුමාර යානවා ඇතර ඔබ මොකද මේ විදියට දුක්මස මුහන ංගිත්තුව යින්ද. මම යනවෙලා ඔබ සතු ටිං හිටිය. ඔබට මොනුව හරි රදරයක්ද. ප්‍රශ්න යඇති නොන මට කියන් මට පුළලුවන්ගගේ දෙේටම ඔබට උද් කරන්න. අන්න්‍යෙදාහම කිව්වා. නමුත් පින්නතුනේ අන්න එදා කුමාරිකාවක් කිය. ඔබයි මයි මහා කාන්තාාරය අතරමං වෙලා බොහොම අමාරුවෙන් එනකොට අපි මරණයට පත්තෙන් ඔන්න මෙන්න තිබේද්දී. මම ප්‍රාශථනාවක් කළ අර පේන කන්ද ගිහිල්ලා පූජාවක් තියලා භාරයක් වෙලා තියෙන මන්ගේ භාරය ඔප්පු කරන්න ඕන. අන්නේක මට තියෙන කනගාටුව එකක ඔප්පු කරන්න බැරිවීම. සුල්ල පදමු කුමාරයක්. අනන්ත සිනේහහි යුත්ව කියනවා විිරිඳට. කුමාරිකාාවට හරි ඔබකට කනගාට්ුවෙන්ට් දෙයක්නේ. ඔබටෝන මාතෙක මට පුළුවන් ඔබට ඒ බාරය ඔප්පු කරන්න අවශ්‍ය කරන පහසුකන් සයාල සල්සරා දෙල් ඔබ මාතක්කන්න කිය කිව්වා. අෙදා තුල්ල පදම කුමාරයා එක්කර කුමාරිකාාව යන යන්ට. ගිහාාම. එදාර චුල්ලපදම කුමාරයා එක්කාර මහා කැලේ තිබෙන ලොකු කඳමුූදුනට ගියා කඳමුූදුනට ගල්ලා කඳමුදුනේට ගියාට පස්සයාර කුමාරිකාාව කියනු. නොබ කෙරේ මවපුදුම ආදරයකින් මම ඔබට බාරයයක් වනයි බාරය දැ ඔප්පු කරට වෙලාවැැවිල තියෙන්නේ. ඒගනිසාෑ බාරය ම ඔප්පු කරට ඕන. ද ුල්ලදම කුමාරය කදමගින් ටෝන. ඔබ වෙන්ටෝනිි එකදේ හැයි. මං මේ හදාගෙනපු මල්මාලි දාගෙන ඔබ වාඩිවෙන් ඕෝන මේ ගලමුදුුණි. අන්න චුල්ලපදම කුමාරයාර ගලමුදුනේ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ අන දැම්මකද්ද ම කරන්ටෝනු. ඔබ ඇස් දෙක ප්‍රියාගන්ටෝනු. ඇස් දෙක පියාගන්න මම ඔබ යනම් ඔබ ඉන්න මේ ගලෝඩ ඉන්න අතරතුරේමං ඒ වට ගමන් කරල්ලා මගේ බාරය ඔප්පු කරන්නන් කියෙල කිව්වා. තුල්ලපදමු කුමාරය ඇස්තිික පියාගෙන හිටිය. හර නපුරු කාන්තාව එදාාර ගලවට පැදුකුණු කරලා ඒ පාටම චුල්ලපදම කුමාරයා මේ ගලින් පහලට තල්ලු කළ දෙේවා. කුමාරයා ගිහිල්ල එතන තිබුණු ගසක රෑදුුුණ. අන්නේේ වෙලා විශාල තලගොයක් ඇවිදිල්ල කුමාරයා උඩට අර්ගෙන නෝ. ගල මුදුලට කුමාර ගලමුදනින් බැහැල පාර්දිගේ ගමන් කරගෙන එනකොට ඇත පෙරහරක්ක නොදෙක්ත. එදාමේ ඉස්සරහට ග්‍යාමඒ පෙරහැරේටපු මංගල හස්ති රාජයක් ඇවිදිල්ලා තුල්ල සදම කුමාරයා කකුල් දෙක මුල්ල දනගහල වන්ද. ඒ තමයි. ರ ್ರ್ ತ್ತ ರತ್ತಮಾಗ ಮಗ ಮಗುಲ್ಲ. ಅ ಬ್ರ್ಮದ್ತ ರತ್තුමා ಮිය ಗිහිල්್ල සිටියೆ නිසා. ಇಸು ರಜಂ ಬಾರಗ ನಿನಿ ಚುಲ್ ದಮ ುಮಾರಯ ಅನ ಕನೆಸ ಹ ಹಮುಿ ತಮයි ಪರಹැರ ವಿල්್ಲತ ುಣ. ොයාಾಗನ ಮಿ ඉ್ನ ತರತುಿ ನ ಹಮೂನ ಕುಮರ್ಯ ವಕක්್ ಗෙන ಗಿල්್ල ಸುಮඳද ැನින් ನಾವಲ ರಾජಾಸන ගත කಲ್ಲ ಅನದ ರජಕುಮಾರ್ಯ ರජತಮಾ ಾವಟ ಪ್ಕಲ. මේ රැත්තුමා ඉතාම ධාර්මිකයි. දන්සැල් දෙනවා හැමතැනම අන්න අදා කොටත් එක්ක ජීවිතය ගත කරන කුමාරිකාව. ඔහ මමාරුවෙන් ජීවිතයේ ගටගහගෙන ගිය දැරිමතැන ජීවත්වන්න විදිහක් නෑ. කොටාට රැකියාවක් රන්ට පුලුවන් කමක් නෑ ඇතපයි නැති නිසං. මාරිකාවට ආරංචි වෙනවා. බරණැස්නුවර බ්‍රහ්මදත් රැත්තුමා විශාල දන්සල් පවත්වනවා. යන්ටුවන දංසලකට කියලා කූඩේකර කොටාාවත්තියාගෙන ඔලූඩතියාගෙන කුමාරිකාවර දන්සල් පෝලිමි හිටිය. රයිතුමා මේ සියල්ල පරිස්සාකරමින් ගමන් කරන අතර තුරේ දැක්කර කොටෙක්ව ඔලූඩතියාගෙනඉන්න කුමාරිකාව රාජ්පුරෂයන්ට කිව්වා වහම එකක්ගෙනෙන් ටවුම මෙහිට. එකග ඇවිල්ලා අහනවාර කුමාරිකාවගෙන් ඔබටමාව මතකද. ඔවුස්වාමීණි මතකයි. ඔබ ඇයිහෙම කළේ කියලා ප්‍රශ්සන කළා නත් උත්තරද නෙනෑ එධර කොටාවත් කුමාරිකාවත් ඒ පලාතෙන් පලවා හැරිය මේ රයිතුමා. ඒගෙන ස්සා ජීවිතයේ උදව් පදව කරන ජීවිතය වගේ කැප කරන ජීවිතයට ආදරය කරන කෙනාව තේරුම් ගන්ට තමන් දැනගෙනට ඕනු. එතකොට තමයි තමන්ට ජීවිතයේ සතුටක් ලබ්ඩ පුළුවන් වෙන්නේ එම නැත්තං තමන් ඒ පාපකරමුවට අහුගෙන්න්න හොඳරෑ. තමන්ට ආදරය කරන කෙනා ආදරින් රැකබලා ගැනමින්. ආදරයට ආදරී කරමින් ජීවත් එන්න මිනිස් සමාජි තුළ ඉිගෙනගෙන තිබුණොද තමන්ට කවදාවත් කරදරයක් සිද්ධ වෙන්නේ. ඒක නිස්සාර කාන්තාාරේද තමන්ට ලේටික දුන්න බොන්න. තමන්ගේ සරේරේ කොට සක්කපල ලේටික දුන්න කෙනාව මරණණයට පත් කරන්න උත්සාහ කළ. එක තමයි ජීවිතේ හැටි. ඒෙන සාපින්න තුන මේ කතාව චුල්ලපදුම ජාතිකයවන් දේශනා කළේ. අපේ සමාජිත්තයෙම බිනිස්සූන තරන් ඉන්නවා. උදෞක්රන මිනිසාටම උදෞක් කල මිනිසාටම නපුරුකම් කරන ජාතියක් අපිගවත්තින්න. ඒකනි සැහිම කරන්්ඩ හොඳනෑ කියෙන කාරාව පැහැදිලිවෝ කියන්ඩ තමයිමම උත්සහ කළේ. ඒකෙන සාධදින මේ දර්මස්්‍රවනය කිරීම තුළින් ඔබ යන්කිසි පිනක් ලබාගත්තානං. ඒ පින හේතුවාසනාවීම තුළින් බට සිදදුුණනාව කරදර දුකම් කලටළ ාදකාද ියල් සಯල්ල නැති වෙලා ති ವදරත්න ಆසිರවාදයක් දළදා හාමුදුුවන්ගේ ආසිර්වාදයත් ජೈස්್්‍රීම හ බෝද හමුදුරුවන්ගේ ಆසිවාදය ැවිලා ඔබ කරන කියන ැකරක් ද යාල සාර්ථක වෙලා. ද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාಾර්ථක වෙලා ීවිත සතුටින්ගේ වට වාස්සනාව ක්තිේ දෛර නිරන්තනේම ලබේවා කළ ಪರාතනා කරත්. ඒවාගේ මේ රටජාතයේ ේර වියාර වැವ මන දා ගපතනූ. රජ දරුවන්ටත් මේ රට බේරාදුන් වීරෝධාර හමුදා සෙවලන්ටත් ඒවාගේම අපි රටට ආදරේ කරපු ස්මියගේ සීලු දෙනාටමත් මපින් අනුමෝදං වේවා.මපින්ං අනුමෝදං වෙලා ඔවනුත් බුදුන්දැකනි වන්ද කිතුවා කළ ප්‍රාථනා කරනෝ අෆිස් සලු දෙනාටම කිිරාක්කාලයක් ජීවත්තීම සඳහා. මී ධර්මදේශනාවේ කුසල සක්තිය හේතුවාසනාවේවා සියලු දෙනාටම නිදුග නිරෝගී භාාව ඇතුව ජීවත්වෙල අවසන. බදුන්දකනනිුවන්දැකීමට මේ පින හේතුවාසනාවේවා කළ සාදු කියර ප්‍රාර්ථනා